රනිල් දැන් මේ ප්‍රශ්න විසඳුවා කියන්නේ කොහොමද? ණය ගෙවන්නේ නැතුව දැන් තෙල් ගිනල වැඩි ගන්නට විකුණනවා. බඩු මිල වැඩි කරලා තියෙනවා. වැට් බද්ද වැඩි කරලා තියෙනවා. දැන් ඒ වගේ ප්‍රතිඵල හැටියට දැන් ගෝඨාභයගේ නැති කාලේ දැන් තියෙන අර්බුදේ මොකද්ද? මේ රනිල් රාජපක්ෂ කාලේ අර්බුදේ. දැන් මේ රටේ වෘත්තිකෝ රට අතහැරගෙන යනවා. දොස්තරවරු යනවා. ආචාර්ය මහාචාර්යවරු යනවා. ඉංජිනේරුවරු යනවා. එදාට වැඩි එතකොට බරපතල නැද්ද අර්බුදේ? දැන් මේ වෙනකොට ව්‍යාපාර කර්මාන්ත ශීඝ්‍රයෙන් වැහිමින් වැහිමින් යනවා. පාඩු ලබනවා. වහලා දානවා. එතකොට අර්බුදේ බරපතල වෙලා නැද්ද? බරපතල වෙලා තියෙන්නේ. අද රෝහල් වල ගත්තම දැන් ඊයේ ඉරිදා පත්තරවල ප්‍රධාන අකුරෙන් ලොකු අකුරෙන් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශම කියනවා මේ රට ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගීකරණය කරලා තියෙනවා වර්ග 680ක්. ඒකෙන් 80ක්ම මේ වෙනකොට ඉස්පිරිතාල වල නැහැ. ලංකාවේ නැහැ. ඒ අතරේ තව එකම වාර්තා කරනවා තව සති දෙකක් යනකොට තවත් අත්‍යවශ්‍ය ඖෂධ 120ක් මේ රටේ නැති වෙනවා කියලා. ඒවා මේ දවස් දෙකෙන් කඩෙන් ගන්නවා වගේ ඖෂධ ගන්න බෑ. ඒවට ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලා මිල ගණන් කැඳවලා තේරින් කරලා නිර්දේශ කරලා ගේනකොට මාස 3-4ක් යනවා. එතකොට දැන් ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ 200ක් විතර ඉදිරිය සතිය දෙක වෙනකොට මේ රටේ නැති වෙනවා. මොනවද මේ නැති වෙන්නේ? දියවැඩියාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ නැති වෙනවා. ඒ වාර්තාවේ කියනවා පිළිකා වලට අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් නැති වෙනවා. ඒ වගේම මීමස් මොරේට අදාළ ප්‍රධානම ඖෂධ ටික නැති වෙනවා. එතකොට මේ රටේ ජනතාව දැන් අර්බුදේ පළලයි දිගයි අමාරුයි කියලා තේරෙන්නේ නැද්ද? එතන කැටයම් දාලා වචන වලින් අර්බුදයක් වහන්න මහන්සි ගත්තට අර්බුදයක් නැහැ කියලා කියන්න මහන්සි ගත්තට අර්බුදේ මහ පොළවේ තියෙනවා. තුන් වෙල මිනිස්සුන්ට කන්න බෑ. දරුව බඩගින්න ඉන්නවා. මන්ද පෝෂණය වැඩි වෙලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක තමයි දැන් පාලකෝ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳුවා කියලා. විසඳුවේ නැහැ. අනිත් පැත්තෙන් දැන් ඔබ අහුවනේ ප්‍රශ්නයක් මේ රට බේරගන්න වගකීම අනුර කුමාර දිසානායක සහෝදරයාට දුන්නා. ඒක බාරගත්තේ නැහැ කියලා. ඇත්ත ප්‍රශ්නේ ඕක නෙවෙයිනේ. අන්න අර පොතේත් දීලා තියෙනවානේ දුන්නේ නැහැ කියලා වගකීම. දැන් ගෝඨාභය ගහපු පොතේ කියනවා නම් ආරාධනාවක් අපිට කරේ නැහැ කියලා. ආයි මොකද්ද කතාව? හිටපු මනුස්සය මේක දුන්නේ යා බේර ගන්න පුළුවන් හොඳම කෙනාට. එහෙනම් රාජපක්ෂවරුන්ට හොඳම රැකවරණේ තියෙන්නේ රනිල් හින්දා රනිල්ට බාර දුන්නා. දැන් ওই රාජපක්ෂලා රැකගෙන ඉන්නේ. දැන් පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ තීන්දුවක් දුන්නානේ. මොකක්ද? මේ රට මේ විදිහට කඩාවැටපු ආර්ථිකය නැති කරපු ව්‍යාපාර කර්මාන්ත විනාශ කරපු කුෂිකර්මාන්තේ බිඳවට්ටන්න වග කියන්න ඕනේ කවුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් තීන්දුවක් දුන්නා. මේ ආර්ථික අර්බුදයේ වග උත්තරකරුව නම් කරා. වැරදිකරුව නම් කරා. කවුද වැරදිකරුව? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඊළඟට පීබී ජයසුන්දර, හිටපු මහ බැංකුවේ අධිපති අජිත් නිවල් කබ්‍රාල්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල්. ඉතින් දැන් ඒ වගේ වැරදිකරුවෝ දැන් රැකගෙන මෙයා ඉන්න ගමන් දැන් ඒ වැරදිකරුවන මොකද්ද දීපු දඬුවම? දැන් අද අපි මේ උසාවියට ආවේ මිනිසුන්ට පොහොර නැති කරපු එකට එරෙහිව අපි පොහොර ඉල්ලලා කරපු සටනට. එතකොට දැන් මේ රටේ ආර්ථිකය ඝාතනය කරපියුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීලා තියෙනවා. ආන් ඉන්නවා ඇමති දූර දරාගෙන. අන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. දැන් මේවට සැබෑ නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. එහෙනම් මේ රටේ වගකීම අපිට තාම දුන්නේ නැහැ. බේර ගන්න පුළුවන් එකට මේක දීලා තියෙනවා රාජපක්ෂලා විසින් රනිල්ට දීලා තියෙනවා. රනිල් ඒ රාජකාරිය කරමින් ඉන්නවා රටේ රාජකාරිය කරන්නේ නැහැ. එයා රට සවාරි යනවා. එයා සුදියේ යනවා. මේ රටේ මහජනදානිය විනාශ කරමින් ඉන්නවා. එහෙම ඉන්න ගමන් දැන් මේ රටේ මතයක් හදන්න හදනවා. මේක දුන්න ගත්තේ නැහැ කියලා. ඔක දැන් පරණ මතයක්නේ. දුන්නේ නැහැනේ. එහෙනම් දෙන්නේ ඊළඟ මැතිවරණදී. ඒක අපි අරගෙන මේ වැඩේ කරන්න අපි සූදානම්. ඉතින් අපි රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ රට වනසපු, මේ රට විනාශයට ඇද දාපු මෙන්න මේ ජාතියේ තක්කඩි දේශපාලඥයන්ට තක්කඩි නායක මේ වැරදිකරුවන්ට නිවැරදි තීන්දුවක් ජනතා තීන්දුවක් අරගෙන දඬුවමක් දෙන්න ඕනේ මැතිවරණෙදී. අන්න එතකොට තමයි මේවට අපිට හරියට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන ආණ්ඩුවක් හදා ගන්න පුළුවන්. අපි ජනතාවට ආරාධනා කරන්නේ ඒකට අදාළ කටයුතු කරමු කියලා. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.